මං ඔයාට කතාවක් කියන්නද බය හිතන බය හිතන අයියෝ බය නැද්ද මට ඒවට hina යනවා ඔන්න අය කියන්නේ මොකද්ද කියලාත් මං දන්නේ නැහැ එකපාරක් බබා එක්තරා පුද්ගලයෙකුගේ බිරිඳ ක්ෂණිකව ඇති වුණු ආබාධයක් නිසා හෘද ආබාධයක් වගේ දෙයක් හරි හෘද ආබාධයක් වගේ දෙයක් නිසා මැරෙනවා ඊපස්සේ ස්වාම් පුරුෂයා තීරණය කරනවා මෙයාගේ අවසන් කටයුතු ඉතා ඉක්මනින් සිදු කරනවා නෑන්ස් කියනවා මම කැමති නෑ එයාට තවත් වද දෙන්න ඒ නිසා මම කැමති නෑ එයා එම්බාන් කරලා කපලා කොටලා යාට දුක් දීලා එහෙම ඕනේ නෑ කොහොමරි ඉතින් වලගෙදර අවසන් කටයුතු කරලා පෙට්ටිය වහලා ඔව් හරි මිනි පෙට්ටිය උස්සගෙන දැන් යනවා කට්ටිය අරයන්ද කනතර ගෙනියන්න සමුදෙන්න හදන්නේ එනකොටම ගෙදර ස්ටෝප්පුවේ තියෙනවා මෙහෙම කණු දෙකක් එක්ක මෙහෙම බිත්තියක් ආ හරි පොඩක් පටුයි එතන ඉතින් මේ හරන් එනකොට මිනි පෙට්ටිය මෙහෙම ගන්නකොට එකපාරට එක හැප්පෙනවා බිත්තිය කණුවේ එක කොනක් හැපිච්ච පස්සේ එකපාරට මිනි පෙට්ටිය ඇතුලෙන් කේන්ද්‍රිකාන් සත්‍යයක් එනවා මොකද්ද කේන්ද්‍රිකාන් සත්‍ය මං කවර බය වෙන කතාවක් කියලා බය වෙන්න එපා එකපාරට මිනි පෙට්ටිය ඇතුලෙන් කේන්ද්‍රිකාන් සත්‍යයක් එනවා දර බිත්තිය හැප්පුණානේ ඔව් හැප්පුණාට පස්සේ කේන්ද්‍රිකාන් වගේ ඇහෙනවා මිනි පෙට්ටිය ඇතුලෙන් දැන් නැගටි ඔක්කොම කලබල වෙලා හරි කෝකටත් කමන්නේ කියලා මේ ස්වාම් පුරුෂයා කිව්ලා මෙහෙම පෙට්ටිය විවෘත කරලා බලනවා බිමින් තියලා හරි ඔව් විවෘත කරලා බලනවා බලනකොට අර ගෑනු කෙනාට ආයි පණ ඇවිල්ලා අනේ අන් බිත්ති වැදුනා කියලා පණ ඇවිල්ලා බලපුවාම එයාට පණ ඇවිල්ලා බිත්ති වැදුනා කියන්නේ ඉතින් මැරලා නෑ බබයි මොකක් හරි එකක් වෙලා එයාට ආ බිත්ති වැදුන චපාට අග්ගල ඉතින් ආපහු ඒ ගෑස්මට එයාට පණ ඇවිල්ලා ඉතින් හරිද පාදන්නද ලෝකේම අපි ඉතින් දේවල් සිද්ධ වෙන අවස්ථා තියෙනවා ඇයි ඉස්සරහල් නැද අපේ කතාවල් තියන්නේ මේ මොනවාද සර්පයෝ කෑවා කියලා මේ ඊට පස්සේ මොනවාද රුක්කත්තන පෙට්ටියල දාලා වල දාන්න ගියා මේ එළියට සර්ප විස ඇදලා ආපහු සනීප වුණා කියලා අහලත් නැද අහලා තියෙනවා ඉතින් ඕහා ඉතින් කියමුකෝ මේ වගේ නොහිතන දේවල් වෙන්න පුළුවන් නේ හරි ඉතින් ඊට පස්සේ කාන්තාවට පණ එනවා ඊට පස්සේ ඉතින් ආයේ අවුරුදු 10ක් විතර අනේ මේ කාන්තාව ආයේ ජීවත් වෙනවා රෝගීව ජීවත් වෙනවා ඉතින් හස්බන්ඩ්ත් ඉන්නවා අවුරුදු 10ක් විතර ජීවත් වෙනවා ලක්කෙක කියන්නේ නේද ජීවිතේ වටිනාකම බලන්න තින් මරණය හමුවට ගිහිල්ලා ජීවිතේ නැවත ලැබිලායි මාරම වාසනාවක් ඒක කතා ඉවර නෑ නංගි තාම කතා ඉවර නෑ ඉවර නෑ දැන් තව කතා පටන් ගන්න ඕ හරි ඊළඟට මොකද අවුරුදු 10කට ජීවත් වෙලා ඊට පස්සේ මේ කාන්තාව ආයේ මැරෙනවා අනේ ඒකත් ඉතින් පවුනේ අච්චර වාසනාව තිබිලා ජීවත් වෙන්න අවුරුදු 10යි ආයේ ඉන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ දැන් අර වගේම තින් අවසන් කටයුතු කරලා මිනි පෙට්ටිය අරන් යනවා හරි උස්සලා ගන්නවා උස්සලා අරගෙන ගෙයින් එළියට ගන්නකොට මේක පාට හස්බන්ඩ් ළඟට වෙලා ඕ අර උස්සංගින හතර කොනේ හතර දෙනාට කියනවා හරි මල්ලිලා අනේ බුදු මල්ලි මිනි පෙට්ටිය බිත්තියල වද්දන්න එපා මගේ අපල පරිස්සමින් අරගෙන ඵලයල්ල උල්ලන්නවත් එපා අවුරුදු 10කට කල්ලුත් ඔය දේව උලා ඔගේ ආලුව ටික කිව්වල ඔන්නෝම යනකම වද්දගෙන යන්නේ ඒ බුදු මල්ලි පිරිමිනේ ඔබගේම ඔය හිත මාරනා